දහවන ශ්‍රේණිය 7 වන පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය රසායන විද්‍යා පාඩම් ඒකකයක් වන මේ පාඩමේදී මූලික වශයෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය අවගඩ්‍රෝ නියතය මෞලයේ වගේ දේවල් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් මුලින්ම අපි කතා කරමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැන. නුවර පුතාලා දන්නවා ස්කන්ධය මයින්න පාවිච්චි කරන ඒකක ගැන. පොඩි කාලේ ඉඳන් මේ ගණගෙන තියෙනවා ස්කන්ධය මයින්න කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ ඒකක පාවිච්චි කරනවා කියලා. දැන් තරමක විශාල ස්කන්ධයක් නම් කිලෝග්‍රෑම් වලින් කියනවා. ගෙදරට ගේන හාල් මිටිය වගේ දෙයක්. එතකොට පාන් රත්තලක් පොතක වගේ ස්කන්ධය අපි ග්‍රෑම් වලින් කියනවා. බෙහෙත් පෙත්තක් වගේ කුඩා ස්කන්ධයක් මයින්න මිලිග්‍රෑම් කියන එකක යොදා ගන්නවා. දුර පුතාල දන්නවා මේ පරම පදාර්ථය කියන දේ හැදෙන්නේ ඉතා කුඩා අංශු වලින්. පදාර්ථය හැදෙන මේ ඉතා කුඩා අංශු වලට කියනවා පරමාණු කියලා. පරමාණු එකතු වෙලා හැදෙනවා අණු. එතකොට පරමාණු සහ අණු වගේ ඉතා කුඩා අංශු වල ස්කන්ධය ඉතාමත් කුඩා අගයක් ගන්න හින්දා මේවා ස්කන්ධ ප්‍රකාශ කරන්න. අපි අර කලින් කතා කරපු කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් එහෙම නැත්නම් කුඩාම ස්කන්ධ ඒකකයක් තියෙනවා ඇටෝග්‍රෑම්. මේ වගේ ස්කන්ධත් විශාලයි. ඒ නිසා තෝරගත්ත යම්කිසි පරමාණුක ස්කන්ධය ස්කන්ධ ඒකකයක් විදිහට සලකලා ඒකට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරන ස්කන්ධයකට තමයි අපි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් කියලා. ඔව්. ඒකෙන කතා කරද්දිම පරමාණුක ස්කන්ධ ඒකකය කියන දේ ගැන අර්ථ දැක්වීමක් දෙන්න ඕනේ. එතකොට පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂවද ඒකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකයක් කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය විදිහට කලින් නම් සැලකුවේ කුඩාම පරමාණු වන හයිඩ්‍රජන්. වර්තමානයේදී පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි පාවිච්චි කරන්නේ. සමස්ථානික කියන දේ ගැන දුවල පුතාලා ඉගෙනගෙන තියෙනවා. යම් කිසි මූලද්‍රව්‍යයක පවතින ස්කන්ධ ක්‍රමාංක වෙනස් මූලද්‍රව්‍ය තමයි සමස්ථානිකයක් කියලා කියන්නේ. එතකොට මේ ලියලා තියෙන කාබන් 6 12 කියන එක ගත්තාම මේ වම් පැස පහළ කෙළවර තියෙන 6 කියන්නේ කාබන් වල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව නැත්නම් පරමාණුක ක්‍රමාංකය. 12 කියන්නේ එයාගේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය. ප්‍රෝටෝන සංඛ්‍යාවේ න්‍යූට්‍රෝන ගානේ එකතුව. එතකොට මේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එක තමයි පරමාණුක ස්කන්ධ ඒකකයක් කියලා කියන්නේ. ඒක අපිට මෙහෙම සමීකරණයකිනුත් දක්වන්න පුළුවන්. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය බෙදීම 12. කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම වලින් හොයාගෙන තියෙනවා 1.99 ගුණ කිරීම 10 ඍණ 23 ග්‍රෑම් කියලා. එයාගේ 12න් බෙදුවාම උත්තරයට එනවා 1.67 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම් කියලා. මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට වර්තමානයේදී සලකන්නේ. හරි. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක අපිට කියන්න පුළුවන් අර අපි තෝරගත්ත පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට තෝරගත්තේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. එතකොට මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ කී වාරයක්ද කියන එක තමයි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මේක ටිකක් පැටලිලි සහගතයි. දැන් ගත්තොත් එහෙම මේක අපි සමීකරණයක් විදිහට දැක්වුවහම දුලපතාලට ගොඩක් පැහැදිලි වෙයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක අපි සමීකරණයකින් දක්වන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි අපිට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 6 12 පරමාණුක ස්කන්ධය ගුණ කිරීම 12න් එක කියලා. ඒ කියන්නේ අපිට ඕනේ කියලා හිතමු ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයේ පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මේ සමීකරණයේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කියන තැන එන්නේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධය. විතර පහළ එක වෙනස් වෙන්නේ නැහැ. මේ බෙදීමේදී පල්ලෙහා තියෙන කාබන් 6 12 පරමාණුක ස්කන්ධය ගුණ කිරීම 12න් එක කියන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි සලකන පරමාණුක ස්කන්ධ ඒකකය තමයි මේ. පරමාණුක ස්කන්ධ ඒකකය තමයි මේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඔන්න ඔය විදිහට හොයන්න පුළුවන්.
සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. මොකද උඩයි යටයි දෙකම බෙදීමේදී මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයයි කාබන් හයිඩ්‍රලා පරමාණු ස්කන්ධයයි දෙකම ස්කන්ධ දෙකක්නේ. එතකොට උඩයි යටයි ස්කන්ධ දෙකම කැපිලා ගිහිල්ලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැති විදිහට තමයි සලකන්නේ. එතකොට මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙනවා. මේ අගයන් නම් කටපාඩම් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගැටලුවක් දෙනවා නම් ඒ ගැටලුවේ දත්තයක් විදිහට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දෙනවා. සමහර අවස්ථාවලදී අපි එකම ගණන් හදද්දී මේවා මතක හිටිනවා. එතකොට මේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් වැඩි වෙනවා කියලා මේ වගුව දිහා බැලුවහම දුවල පුතාලට පේනවා. අපි බලමු මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සම්බන්ධ ගැටලුවක්. බලන්න පොටෑසියම් පරමාණුක ස්කන්ධය 6.476 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. කාබන් 6.12 පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 1.999 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර කොහොමද හොයන්නේ? අර සමීකරණයට අපි ආදේශ කරනවා. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 6.12 පරමාණුක ස්කන්ධය ගුණ කිරීම 12^1. මොකද මෙතනට මේ විදිහටම දාන්නේ දැන් අපිට පරමාණු සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පරමාණු ස්කන්ධයේ වෙනුවට මෙතන දුන්නා නම් එහෙම පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ඉරෙන් යට කොටසට ඒකකය. දැන් අර අපි කලින් ගත්තේ මෙතන 1.67 ගුණ කිරීම 10^24 කියන අගය පරමාණුක ස්කන්ධය ඒකකය මේ අගයේ විදිහට දුන්නා නම් මෙතනදී ආදේශ කරන්නේ ඒක. නමුත් මෙතනදී දෙන්නේ අපිට 1.99 ගුණ කිරීම 10^23 කියන්නේ කාබන් 6.12 පරමාණුක ස්කන්ධය. ඒතර ඒකෙන් 12^1 කියන එක නැවත අපි සුළු කරලා ලබා ගන්න ඕනේ. මේ විදිහට ගැටලුවට ආදේශ කළා ගත්තාම පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39ක් විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ ගැටලුව බලන්න. ඒ කියන මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කාබන් 6.12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වගේ 8 ගුණයක්ලු. ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් මේ වගේ ගැටලුවක් දුන්නහම අපි දන්න සමීකරණය ඉස්සෙල්ලා ලියා ගන්නවා. ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මොකද්ද? ඒකේ පරමාණුක ස්කන්ධය බෙදෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය. කියන්නේ කාබන් 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12^1. ඒකේ පරමාණුක ස්කන්ධය අපිට ගාණි කියනවා කොහොමද? කාබන් 6.12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වගේ 8 ගුණයක්ලු. ඒක අපි මේ විදිහට ලියා ගන්නවා. කාබන් 6.12 පරමාණු ස්කන්ධය වගේ 8 ගුණයක්. ඒ පරමාණුක ස්කන්ධය කියන තැනට එතකොට මේ අගේ අපි ආදේශ කරනවා. කාබන් 6.12 පරමාණු ස්කන්ධය වගේ 8 ගුණයක්. ඉරෙන් යට 12^1 ගුණ කිරීම කාබන් 6.12 පරමාණු ස්කන්ධය. එතකොට උඩයි යටයි පේනවා. මේ කාබන් 6.12 පරමාණු ස්කන්ධය අපිට දීලා නැහැ. ඒ අගයන් පාඩම් කරගැනීම අවශ්‍යත් නැහැ. එතකොට මේ අගයන් දෙක කැපිලා යනවා 8 බෙදීම 1 යට 12. එතකොට මෙතන 8 බෙදන්න තියෙන්නේ 12^1 කියන අගෙන්. එතකොට බෙදීමේදී මෙතන පරස්පරයෙන් ගුණ වෙන්න ඕනේ. බෙදීම 8 බෙදීම 12^1 කියද්දි එතකොට 8 ගුණ කිරීම 12 උත්තරේ 96ක් විදිහට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඔව්, ඊළඟට කතා කරනවා අපි සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. මේකත් අර වගේම තමයි පුතේ. ගොඩක් මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියාශීලී නිසා ඒවයි පරමාණු දෙකක් හරි කිහිපයක් හරි එකතු වෙලා අණු විදිහට ස්වභාවිකව තියෙනවා. ඒතර මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය කලින් වගේම කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12^1 වගේ කි ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. මේකටත් අර කලින් වගේමයි සාපේක්ෂ අණුක ස්කන්ධයට අපිට සමීකරණයක් දක්වන්න පුළුවන්. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය බෙදෙනවා කාබන් 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12^1 කියන එකෙන්. එතකොට මේ විදිහට අපි ලබා ගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය කියන දෙයටත් ඒකක නැහැ. එතකොට සාමාන්‍ය සාපේක්ෂයි කියලා එන දේවල් වලට ඒකක නැහැ කියලා මතක තියාගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටත් සාපේක්ෂ අණුක ස්කන්ධයටත් ඒකක නැහැ. දැන් බලන්න උදාහරණයක්. ජල අණුක ස්කන්ධය දීලා තියෙනවා 2.99 ගුණ කිරීම 10^23. පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා
එකයි දශම හයයි හත ගුණ කිරීම දහය ඍණ 27යි. මෙතන කෙලින්ම දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකක. එන කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය යගේ නෙවෙයි. ඒක දුන්න නම් ඒකෙන් 12 න් එකක් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකක. මේ විදිහට දෙන ඒවා එහිඳ පටලව ගන්නතුව ගණන් හදීමේදී යොදවන්න ඕනේ. දැන් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි හොයන්නේ. අපි ලියා ගන්නවා සමීකරණය මොකද්ද? ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි ජලය අණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. ජල අණුක ස්කන්ධය දීලා තියෙනවා. ආදේශ කරා. ඊළඟට පරමාණුක ස්කන්ධ ඒකකය. කෙලින්ම දීලා තියෙන හින්දා පරමාණුක ස්කන්ධ ඒකකයත් ආදේශ කළා. බෙදීමෙන් උත්තරය ලබා ගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට යම් කිසි මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක අණුක සූත්‍රය දන්නවා නම් ඒකේ තියෙන පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ VGI-ෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. මේක මම උදාහරණයකින් පැහැදිලි කරන්න. අණුක සූත්‍ර රසායනික සූත්‍ර දුල පුතාලා ලියන විදිහ ගැන කතා කරලා තියෙනවා. පහත දැක්වෙන සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. බලන්න නයිට්‍රජන් සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා N2 අණුවක් විදිහට. අණුක සූත්‍රය වෙන්නේ N2 නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නයිට්‍රජන් වල 14යි. මම කිව්වා මේ අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. නයිට්‍රජන් වල 14යි කියලා දෙනවා. අහන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට පරමාණුක ස්කන්ධය දන්නවා නම් පරමාණුක ස්කන්ධ ඒකකයන්ගේ VGI-ෙන් අපිට අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය N2 නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි නයිට්‍රජන් අණුවක් හැදෙන්නේ. N2 නිසා නයිට්‍රජන් එක පරමාණුක පරමාණුක ස්කන්ධය 14යි. ඒ වගේ දෙකක් ඕන නිසා දෙවරක් 14. N වල N2 කියලා කියන්නේ N වගේ අණු දෙකක් කියන එක. නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. අණු නෙමෙයි පරමාණු. එතකොට 2 ගුණ කිරීම 14 සමානයි 28යි කියලා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න පුළුවන්. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩ් එයාගේ අණුක සූත්‍රය අපි දන්නවා CO2. මේ අණුව තුල කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 2යි තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් වල 12යි ඔක්සිජන් වල 16යි කියලා අපිට දෙනවා. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? කාබන් 1යිනේ තියෙන්නේ. එතකොට 12 එකතු කිරීම ඔක්සිජන් දෙකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුව තුල ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ හින්දා අපි එක වරහන් ඇතුලේ ලියාගන්න එක හොඳයි. නැත්තම් මේක පැටලෙනවා. ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ වගේ පරමාණු දෙකක් අණුව තුල තියෙනවා. ඒ නිසා දෙවරක් 16 කියලා ගන්නවා. එතකොට කාබන් පරමාණුක ස්කන්ධයයි ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන හින්දා 16 වරක් 2 අරගෙන 32යි 32යි 12 එකතු කරපුවාම 44ක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය අපිට ගණනය කරන්න පුළුවන්. VGI-ෙන් තමයි මේ ගණනය කරන්නේ. දුල පුතාලගේ පොතේ අභ්‍යාස පොතේත් ඒ සම්බන්ධ ගැටලු ටිකක් තියෙනවා. පෙළ පොතේ ඒවත් තනියම විසඳලා බලන්න. දැන් සාමාන්‍යයෙන් අයනික සංයෝග තියෙන්නේ අණු විදිහට නෙවෙයි අයනික දැලිස් විදිහට. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් අපි සාමාන්‍යයෙන් භාවිත කරන ලුණු වල ගත්තොත් එහෙම මේක අයනික දැලිස්සක් විදිහට තමයි තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයන දැලිස්සේ තියෙන්නේ සෝඩියම් ධන අයනයි ක්ලෝරයිඩ් ඍණ අයනයි. ධන අයනයක් හැදෙන්නේ කොහොමද පුතේ? මූලද්‍රව්‍යයකින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම ධන අයන හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම ඍණ අයන හැදෙනවා. ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනුව මෙතන ධන 2ද ධන 1ද ඔය විදිහට පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව ආරෝපණය වෙනස් වෙනවා. එතකොට සෝඩියම් ධන අයනයි ක්ලෝරයිඩ් ඍණ අයනයි එකතු වෙලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් අයන දැලිස්සක් හැදෙන්නේ. මේගොල්ලෝ අතර තියෙන සරලතම අනුපාතය සලකලා මේකේ සූත්‍රය ලියනවා. අපි ඒකට කියනවා අනුභාවික සූත්‍රය කියලා. අනුභාවික සූත්‍රය කියන්නේ අයනික දැලිස්සක තියෙන අයන අතර තියෙන සරලම අනුපාතය සලකලා ලියන සූත්‍රය. එතකොට අයනික සංයෝගවල අණුක ස්කන්ධය විදිහට සලකන්නේ ඒ සූත්‍රයට අදාළ ස්කන්ධය. මේකට කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. එහෙම නැත්නම් සූත්‍ර ස්කන්ධය කියලා. එතකොට අර කලින් වගේම තමයි. මෙතනදී පාවිච්චි කරන නම තමයි වෙනස් වෙන්නේ. සාපේක්ෂ
सूत्र स्कंदे अभी कालीन क्यूवे मेतन दी सापेक्ष अणु स्कंदे अणु तीन वे अणु स्कंदेन कथाकर मेक तर वगेम तमए दिन मे बल गेटलुवाक पहत दिन संयोग वे सूत्र स्कंदे गणने करण सापेक्ष परमाणु स्कंद दीलतेन सोडियम वेल विसितुनाय क्लोरीन वेल तिस्पहाय दशम पहाय कियला सोडियम क्लोराइड वेल सूत्र स्कंदे गत्तोत् एहेम सोडियम क्लोराइड देन मे दन्नवने अपि आयनिक सूत्रे एन्ने सीएल सोडियम एकाय क्लोरीन एकाय तियेन्ने मे आयन देलिस तुल एतोट सोडियम वेल विसितुनाय क्लोरीन वेल तिस्पहाय दशम पहाय ए देन्नगे विजय ऐक्यें अपिट गन्न पुलुवन एकतुवेन गन्न पुलुवन सूत्र स्कंदे ඊළඟට මැග්නීසියම් ඔක්සයිඩ් MgO මෙයා හැදෙන්නේ මැග්නීසියම් ධන දෙක අයනයකුයි ඔක්සිජන් ඍණ දෙක අයනයකුයි කියන අයන එකතු වෙලා. එතකොට සූත්‍රය දන්නවනම් මැග්නීසියම් වල පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 24යි ඔක්සිජන් 1යි තියෙන්නේ මේ තුල ඔක්සිජන් 16යි 24යි 16යි එකතු කරා 40යි. ඊළඟට දීලා තියෙනවා පොටෑසියම් සල්ෆේට්. මොකක්ද එයාගේ සූත්‍රය K2SO4 संयोग सूत्र K2SO4 सल्फेट आयने पोटेशियम की आयने हेदेट के टू पोटेशियम दिखाकन तिस्नामय गुण किरीम दिख इकत किरीम सल्फतीन इकाईट मे ओ फो की सल्फेट आयने अट मे हर की अदालवेन ऑक्सीजन वेल्ट वितराय सल्फ इकाईती एस्वलिंग तीस देखाई इलागट ओफो क्या ऑक्सीजन हतरक्तियन ऑक्सीजन वेल सापेक्ष परमाणु स्कंदे दासे दासे गुणकिरीम हतर तर मे वेल आग्यान तर मे गुणकिरीम तीन वरह नीन सुलकिरीम इसल करोने पश्य तमय गतकिरीम करा तीस नंबर दिख हेत्ते अटाई तीस दिख गतकिरीम तीस दिख दासे वर हतर हेट हतराई और विधि गतकर पुआम कसे हेत्ते हतरक विधि हेट अपिट गण पुलवा मे के सूत्र स्कंद හරි ඊළඟට පුළඟට වැදගත් දෙයක් අපි කතා කරනවා අවගඩ්‍රෝ නියතය ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් මම කිව්වා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ එක එක මූලද්‍රව්‍යයට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනස් කියලා හයිඩ්‍රජන් වල 1යි කාබන් වල 12යි ගණන් හදද්දී ඔය සමහර ඒවා මතකත් හිටිනවා ඒත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ग्राम वाले गत्ता दे उदाहरण काबन सापेक्ष परमाणु स्कंदे दुलाइने ग्राम दुलाहान हईड्रजन वाले सापेक्ष परमाणु स्कंदे इकाइने यागिंगाने ग्राम इकाई मैग्नीशियम वाले विसी हतर आईने यागिंगाने ग्राम विसी हतर इतने सापेक्ष परमाणु स्कंदे अट समान स्कंदे ग्राम वाले गत्ता मूल द्रव्य मुख गुणा एक हेम वेलाम परमाणु संख्या वक मे परमाणु गान हयाय दशम बिंदुआ देखाय देख गुणकिरीम दहाय विसितुना मूलद्रव्य मुखकुण एवगे मई अणुकस्कंदेट मुखरे अणुअकन सापेक्ष अणुकस्कंदेट सामनस्कंदे ग्रैम वलिंग ए द्रव्य मुखकुण ऐगे एकम अणुसंख्या ए अगे तर कलिनगेट सामनाय हय दशम बिंदुआ देखाय देख गुणकिरीम दहाय विसी තුනක අනුසංඛ්‍යාවක් තමයි තියෙන්නේ. දැන් ක්ලෝරින් ගත්තාම ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5යිනේ. ඒතර 35.5 ඒවා දෙකක් කියන්නේ 71යි. ඒතර 71යි ග්‍රෑම් ගන්නව මෙයාගේ. දැන් මෙයාගේ අණුක ස්කන්ධය එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් වල 1යි, 1 2 2යි. ඒතර හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් දෙකක් ගත්තත් ඒ හැම විදිහකටම අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම ද්‍රව්‍ය මොකක් වුණත් තියෙන්නේ එකම අනුසංඛ්‍යාවක් මේ නියත සංඛ්‍යාවට තමයි අපි කියන්නේ අවගඩ්‍රෝ නියතය කියලා මේකේ සංකේතය කැපිටල් L අකුරෙන් තමයි දක්වන්නේ එතකොට අපිට අවගඩ්‍රෝ නියතයක අගය දක්වන්න පුළුවන් 6.22 ගුණ කිරීම 10 23 වෙනි බලයක් විදිහට ඔව් ඊළඟට වැදගත්ම දෙයක් තමයි මෞලය කියන දේ මෞලය කියන සංකල්පය අපි කතා කරොත් එහෙම අන්තර්ජාතික එකක ක්‍රමයේ ද්‍රව්‍ය ප්‍රමාණයම අයින්න පාවිච්චි කරන එකකයක් තමයි මෞලය කියලා කියන්නේ. අපි දන්නවනේ ඒ ද්‍රව්‍ය ප්‍රමාණයක්ම අයින්න දුසිම් වගේ දේවල් වලින් අපි කියන්නේ දැන් පොත් දුසිමක් කිව්වොත් එහෙම ඒකට අයිති වෙනවා පොත් 12ක් කියන දේ. ඒතර අන්තර්ජාතික එකක ක්‍රමයේ ද්‍රව්‍ය ප්‍රමාණයම අයින්න ප්‍රමාණයක්ම අයින්න තමයි මෞලය පාවිච්චි කරන්නේ. ඒතර මෞලයක් කියන එක අපි අර්ථ දැක්වීමක් දුන්නොත් එහෙම අපි දන්නවා පරමාණුක ස්කන්ධ එකකයේ කාබන් 12
සමස්ථාන කියන්නේ සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක්. ඒතර කාබන් 12 සමස්ථානිකයෙන් හරියටම කිරාගත්ත ග්‍රෑම් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන යම්කිසි ද්‍රව්‍යයක මූලික තැනුම් එකක. ඒ කියන්නේ ඒ ද්‍රව්‍ය තුල තියෙන පරමාණු වෙන්න පුළුවන්, අණු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අයන වෙන්න පුළුවන්. ඒ මූලික තැනුම් මේකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය තමයි ඒ ද්‍රව්‍ය මෞලයක් කියලා කියන්නේ. මෞලික අගය මතක තියාගන්න ඕනේ ඇවගඩ්‍රෝ නියතයට සමානයි. ඒ කියන්නේ 6.22 ගුණ කිරීම 10^23 වෙනි බලයකට සමාන වෙනවා. මෞලය ගත්තහම ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්නේ ඉතා විශාල සංඛ්‍යාවලින් පවතින ද්‍රව්‍ය වන පරමාණු අණු අයන වගේ දේවල් වල ප්‍රමාණමයින් අපි දන්නවා. මූල ද්‍රව්‍යයක් ගත්තාම ඒක තුල පරමාණු ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. අණුවක් ගත්තොත් ඒක තුල අණු ගොඩකින් හැදිලා තියෙන විට ප්‍රමාණය විශාලයි. විශාල ප්‍රමාණයෙන් තියෙන දෙයක් මයින් තමයි මෞලය පාවිච්චි කරන්නේ. මෞලයේ මයින් යොදා ගන්න එක ක්‍රමයක් තමයි යම්කිසි මූල ද්‍රව්‍යයක පරමාණු මෞලයක් ගන්න නම් ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිරා ගන්නවා. දැන් ඒ කියන්නේ අර අපි ඇවගඩ්‍රෝ නියතයේදී කතා කරා වගේමයි. සෝඩියම් පරමාණු මෞලයක් කියන්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 23යි. සෝඩියම් වලින් ග්‍රෑම් 23ක් අපි මැන්නහම ඒ කියන්නේ සෝඩියම් මෞලයක්. අණු මෞලයක් ගන්න නම් ඒකේ තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් කිරා ගන්න ඕනේ. ग्लूकोस अणु मौल एक क्या ग्लूकोस वाले रासायनिक सूत्र सी हई एच दुलाई ओ हई कार्बन वाले परमाणु सापेक्ष परमाणु स्कंदे दुलाई हाइड्रोजन वाले इकाई ऑक्सीजन वाले दास मेवा सी हई एच दुलाई ओ हई कार्बन हई दुलासर हय एक क्रीम एच दुलाई हाइड्रोजन इक्वर दुलाहा एक क्रीम ऑक्सीजन හයයි. ඔක්සිජන් කියන්නේ 16යි 16 වරක් හය. ඔන්න ඔයාගෙන් එකතු කරපුවාම සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා ග්ලූකෝස් වල 180ක් කියන එක. එතකොට ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක්, ඒ කියන්නේ ග්‍රෑම් 180ක් කිරා ගත්තාම ඒ ප්‍රමාණය සමානයි ග්ලූකෝස් මෞල එකකට. ඊළඟට මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය එකකය විදිහට අපි ගන්නෙ මෞලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම්, ග්‍රෑම් බෙදීම මෞල කියන එක තමයි මෞලයට ග්‍රෑම්. මෞල තියෙන යට. එතකොට මේක අපි ලියද්දි ග්‍රෑම් මෞලයට MOL ඍණ 1 විදිහට ලියනවා. එහෙම නැත්නම් මෞලයට කිලෝග්‍රෑම් kg MOL ඍණ 1. මෞල කියන එක තමයි සංකේතය MOL විදිහට දක්වන්නේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි නේ. ඒකට සෝඩියම් වල මෞලික ස්කන්ධය වෙන්නේ ඒ සංඛ්‍යාවම තමයි මෞලික ස්කන්ධය 23යි ග්‍රෑම් මෞලයට. මෞලික ස්කන්ධය හැම වෙලේම ඒකකත් එක්ක ලියන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය අපි ලියන්න පුළුවන් 44යි ග්‍රෑම් මෞලයට කියලා. එතකොට මේ මෞල ප්‍රමාණය අපිට සූත්‍රයකින් මතක තියාගන්න පුළුවන්. යම් කිසි ද්‍රව්‍යයක ස්කන්ධය බෙදෙනවා එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධයෙන්. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. සිම්පල් m කියන්නේ මෙතන ද්‍රව්‍යයේ ස්කන්ධය. මෞලික ස්කන්ධය අපි කැපිටල් m වලින් ගිනවා. මේ රසායනික ඉංග්‍රීසි අකුරු වලින් තියෙන මේ සූත්‍රය මතක තියාගත්තත් හරි. මෞල ප්‍රමාණය සිම්පල් n සමානයි m බෙදීම කැපිටල් m. අපි බලමු ගැටලුවක්. කාබන් ග්‍රෑම් 24ක් තුල අඩංගු කාබන් මෞල ප්‍රමාණය ගණනය කරන්න. කාබන් වල මෞලික ස්කන්ධය ග්‍රෑම් 12යි මෞලයට. කාබන් ග්‍රෑම් 12ක අඩංගු කාබන් ප්‍රමාණය අපි දන්නවා මෞල 1යි කියලා. දැන් මේ කියන්නේ කාබන් 24ක අඩංගු කාබන් ප්‍රමාණය. ඒ කියන්නේ මෞලයක් සමානයි ඒ තුල තියෙන මෞලයක ස්කන්ධය අපිට ගන්න පුළුවන්. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තාම. එතකොට කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12න් ද කාබන් ග්‍රෑම් 12ක අඩංගු කාබන් ප්‍රමාණය මෞල 1යි කියලා ගත්තා අපි මේ විදිහට. එතකොට මේක අහන්නේ කාබන් ග්‍රෑම් 24ක අඩංගු කාබන් ප්‍රමාණය. ග්‍රෑම් 12ක තමයි මෞලයක් තියෙන්නේ 24ක කොච්චරයිද? අච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට කොච්චරයිද? අන්න ඒ න්‍යායෙන් මේක හැදුවාම 12කට මෞල 1යි නම් 24කට කොච්චරයිද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 12ට 24. මෙතන 12ට 12 එකයි 24ට 2යි.
දෙවරක් එක මවුල දෙකයි විදිහට ගන්න පුළුවන්. මේ මේකම අපිට මේ අර අපි කලින් කතා කරපු උඩ සමීකරණයට දාලාත් විසඳන්න පුළුවන්. මොකද්ද සමීකරණය? මවුල ගාන සමානයි ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය. එන්න සමානයි සිම්පල් එම් බෙදීම කැපිටල් එම්. අපි දන්නවා ගානේ අහනවා කාබන් ග්‍රෑම් 24ක අඩංගු. දීලා තියෙන ද්‍රව්‍ය ස්කන්ධය කීයද? ග්‍රෑම් 24යි. මෞලික ස්කන්ධය දීලා තියෙනවා 12 ග්‍රෑම් මවුලයට. මේ දෙන්න 24 බෙදීම 12 ග්‍රෑම් මවුලයට ගත්තා. 24 24 12න් බෙදුවහම දෙකක් එනවා. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මවුලයට කියන එක ඉරෙන් උඩට ගියහම මවුල විදිහට අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. තවත් ගැටුවක් බලමු. කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක අඩංගු අණු සංඛ්‍යාව. දැන් කාබන් ඩයොක්සයිඩ් මවුලයක් කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුලයක තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව අපි දන්නවා අවගඩ්‍රෝ සංඛ්‍යාවට සමානයි. මවුලයක තියෙන අවගඩ්‍රෝ සංඛ්‍යාවක්. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක තියෙන්නේ අවගඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා නම් මවුලයක් තුල 5ක තියෙන සංඛ්‍යාව හොයන්න ඒ සංඛ්‍යාව 5න් ගුණ කරපුවාම හරි අවගඩ්‍රෝ සංඛ්‍යාව 5න් ගුණ කළා මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි කී අහනවා මුළු පරමාණු සංඛ්‍යාව සවන් කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක තියෙන මුළු පරමාණු ගාන. දැන් 90ක තියෙන මුළු පරමාණු කීයද? කාබන් ඩයොක්සයිඩ්. රසායනික සූත්‍රය දිහා බලුවාම කාබන් කියන පරමාණුවයි ඔක්සිජන් පරමාණු දෙකකුයි එකතු වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් අණුව හැදෙන්නේ. මුළු පරමාණු ගාන 3යි. කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක තියෙන මුළු පරමාණු සංඛ්‍යාව කිව්වහම එතකොට 5ක තියෙන අණු සංඛ්‍යාව අපි හොයලා තියෙනවා 3.011 ඉස්සල ගානේදී අපි හෙව්වා 1 1 ගුණ කිරීම 10 24යි කියලා. මේ තියෙන්නේ අණු මවුල 5ක තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව. ඒ වගේ 3 ගුණයක් 90ක තියෙනවා පරමාණු මෙච්චර ප්‍රමාණයක්. ඒ නිසා ඒක 3න් ගුණ කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අහනවා ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව සොයන්න. කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන ඔක්සිජන් පරමාණු දෙකක් කලින් වගේමයි කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5ක තියෙන අණු සංඛ්‍යාව පවතින ඔක්සිජන් පරමාණු ගණනෙන් ඒ කියන්නේ දෙකෙන් ගුණ කරලා අපිට උත්තරය ලෙසින්ම ගන්න පුළුවන්.